නන්තුු සග්හෙමොක් කෙඩන් දම්මසවෙන කාලු අයං බදන්තා දම්මසවෙන කාලු අයං බදන්තාා සදදම්ම සවනකාලු අයන් බදන්තා නමෝතස බගෙවෙතු අර හතු සම්මා සංබුද්ධස්ස නමෝතස්ස බගවෙතු වරහතු සම්මා සංබුද්දස්ස නමෝතස්ස බගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්ස සුපටිපන්නු බගෙවෙතුು සාාවක සංගු ජ පටිපන්නු භගවෙතුು සාාවක සංගු nyaාය පටිපන්න භගවෙතුು සාාවක සංගු සාමීච පටිපන්න බගවෙතුು සාාවක සංගු යදි දංචತහරි පරිසයුගනි අට්ටපුරස පුත්ගෙලා ඊස භගවෙතුು සාාවක සංගු පහුනෙයෝ පාහුනෙයෝ දක්කිනයෝ වංජලි කරනයෝ අනුත්ත රංපු්ඥක් එෙත්තං ලෝකස්වාති තුන් ලෝ කාග්‍ර දස බලධාරී තථාගත සම්මා සම්බුද්ධ බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා සාධහු සාධ සාධ ළ සම්බෝධි මහා විහාරාධීපති බෞද්ධ්‍යයා මාධ්‍ය ජාලී ගරු ස භහපති අපේ කල්යාන මිත්‍ර බරලන්දේ වජරඥාන ගෞරවනි යනායි හාමුදුරුවන් වහන්සේ තුළු විහාරවාසී මහා සංඝයා වහන්සේ ලාගෙන් මෙන්ම රටවාසය ලෝවාස පිනැති මහා සංගරත්නින් අවසරයි මේ පැට නීමිත සද්ධර්මානු ශාසනාව සඳහා පූර්ණ දායකත්වයගෙන කටයුත්තු කරන්නට යෙදෙන මිනුවන් ගොඩ වටිනා පහ පදිංචි ඒ ඒ දයාසීලි අධිකාරි මෑණියන් එවගේම ගාමිනේ සිරිලා අධිකාරිඒවගේ බුද්ධික සම්පත් අධිකාහරි යන පෙන්වත් පිරිස තමයි තුම් පංකම සඳහා දායිකත්වයගෙන කටයුතු කරන්නේ අරමුණ වශයෙන් තැන්පත් කරගෙන සිබෙන්නේ සහලිමිය පරොළවගේ මෑනියන් පියාණන් දෙපල මෑනියන් දෙපල ඒ වගේම සහෝදර සහෝදරාදීනට පින් අනමෝදන් කිරීම කියන කාරණාව පෙරටු කොටගෙන තමයි මෙඋතුම් ධර්මදාානය වැඇත්තුව විසින් පූජ කරන්න. නැම දෙ නාටම නිවන් අව බොහෝධ පිණිසත් ධර්මදාන මේ සඳහා දායිකත්වය දරන පින්වත්ව ඇත්තුව හැම දෙ නාටමත් උතුම් චතුරාර් සත්‍ය ධරමය අව බහෝධය පිණිසමේ කුසලය පාරමිතාවක් ලෙස උප කාරවේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරෙනවා පින්වත්නේ ඔහත්තුොන්ට මනුස්ස ජීවිතය ගෙවන්න තියෙන්නේ අපිට ගෙවන්න තියෙන්නේ දවස් තිස්සයි දාහකටත් වඩ අඩු කාලය ලොකු කාලයක් එන්න කොච්චර හිතුව ඉන්න පුළුවන් ඉන්න බෑ දලෝක මිස් සොයන්නන්නේ වැඩියම කක්ද මිනිස් සොහයන්නේ ගොඩ කාලයක් ජීවත් එන්න ඒක හොඳින් හරි නරක හරි වැඩිපුර හරියක් උත්සාහ කරන්න කොහොමද හොඳින්ඉ එන වෙයි නේද මොකක්ද උත්සාහ කරන්නේ නරක ඉන්න නරක හරි ඉඳලා ගොඩ කාලයක් ජීවත්යෙන්ට තමයි උත්සාහ කරන්නේ බැ ඉන්න ටිකේ ජීවත්තන ටිකේ සීලේ මත පිහිටලා අධි චිත්තේ මත පිහිටලා අධි සමාධිය තුළ පිහිටලා ජීවත්ෙන්ද දරනයි අඩුයිවිද වැඩීද අඩයි දැහෙන අදෝයත්තු හිතන්නකෝ ෑ ලෝක හැමෝට මෙහම බණක් කියවන්න පුළුවන්ද ඔයත්තන්ගේ ගම්ගෙවල්ල වොලින්ම බලන් මේ ජීවිතයේ කරන්න බැරි කටයුතුවලට මාරය හරීමම බලපෑම් කරනවා නොවාද සිල් රකින්න ග හාම මාරය එලේ සිල් රකින්න දෙනවාද මාරය රකින්න දෙන්න පෝට සිල්ගන්යන්න බලන්න එදාටම වැඩවටෙන් න හොද අදදකීමැති දැන්නේ දැන් වයවුර දායි නේ දැන් දරු හදලා දරුවන්ගේ දරුවත් බලලා දැන්නන්නේ දහස්වයි ම්ලාල න දැන්ම හොදරට කියදි මතක්වෙන් ඕන ප්‍රයෝගික න බනක් න්න වාඩල බලන් ු එන්න ප්‍රශ්නකො නේද කවදාකවත් දුරකත නැමුතු මක් නාපිකටත් එන්න නැද. ?ඒනවා මේ තමයි මාරයගේ බලපෑම එකේක වේශෙන් එනවා න මොකාරරි පින්ක මක්රන් ලෑස්ෙයි නොට මොකක් කරි කරුණමයකගේ වෙල්ලට න. ? වෙනවා දෙැම් බලොක බෝධිසත්්‍යයන්ට බුදුන්නු කර්ම විපාකය. නේද කොච්චර කකාලපෙ රුන්දම් පිරුව. ආර සංකේය බුදුහාදුරන් වහන්සල කීනමක් මුණ ගැහුුණද. නීහත විරණේ ලැබුවට පස බුදුහාදුර වහසල කීමක් ුණන ගැ. විසි විසි හත්මක් මුණ ගැහුණ න විසි අටවෙනිට න්හන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වුණ එච්චර කාලයක් පාරමී ධරමයන් පූරණය කරගෙනපු උත්තමයට ගිහිගෙදර එක පරමතහරින්න දුන්න මාරය දන්න හොඳදම පල යන්න කියල එහම අන්න දුන්නාද නෑ මාරය කොහොම දුන්නා කියන්නේ කන්තකශ්වයගේ පාහතර කොහමද කියන්න ධර්මේ ලනුවකින් ගැට ගහල තියනවා වගේ ගැට ගැහුුවයි කියනවා යන්න දෙන්න බැරිවෙන්න පැනලා යැයි කියල දින්දී කියලද යයි කියලා තියාගන්නමයි හැදුවේ නද කවුදයාාවේ මාරයා නෑ දේවිත රද්ද. බුදුවෙන්නගේ හිල බලන්න ආවිෙන අ දවේශවලින් තන්හා රත්තිී රංගා කවුදේ. මාරදුවරු ආවි බුදුවෙන්න කියන්නද. එහ නම්ම කටද නවත්තන්න බුදුුවෙන එක නවත්න්න ඒ විත රද්ද ඔබට මම මේ දේශනා කරන බණපදය? බට හැන එක මරය නවත්තන්න හැදව හො හිතල බල කොහහුදකිවේ දැගබහන්සේ මැරන්න බැෑ කියල කිව්වනේ න බුදුනම් පස හරි කියලා දැන්කිව්වන දැහ නම් එක බාරගන්න කිවා මොකදනේ බාරගතද බාරගත් නෑ දීට පස්මකදකිවේ දැහන්ස බුදුුණා න? බහන්සිේ බුදුනාා හනම් පිරනුවන් පාන්නකිවා බුදු හාන්දුරා හොඳයි කියෙල පිළිගත දේකක්ත් නෑ එහෙනම් ඔච්චරාපු ගමනේ බෝධි සත්වයන්ට මාරයා උච්චර බාදා කලාන නේද බොට මට බාධ කරන්න ද බාධ කරනවා එනම් බාධාව නැතිකර ගණ්ඩන්ිමකක්ද කරන්න ඕන අපිළඟ? ී තියන්න ඕන නේද වීරී නත්තන් කරන්න පුළුවන් දැගම්ල හිතන්නකු මං විශස කරන මේ බන එක පාරම් ාරගත්ත න දෙ පාරක්වත් කැන්සලන නෑ වසංගතයහින්ද කල් යනවා නේද අපීටන දිනට ගන්න විදිහක් නෑ හැබැයි අසමර්ථවෙන්න බැරිද වීරී ැති කෙනාට ? අනේ කමක් නැවකතිින් බැලුවනිපුතඒ එක පාරක්කයි ඕන්න අන්න දැම්මක දු නේ රය දිනො දබිදි නො මාරය දිනනවා මාරයට අභියෝග කරන්න පුළුවන් මනුස ජීතිට සිල්රකින් දෙයනකොත් එහෙම් වෙනවා ඕක කඩාගත්තර කමන්න එක දවසක් නෑ එහෙම කියන්නද ඕ එක බොරුවක්කිවට කමන්නේ දෙකෙන් නවති නවා බුදාන්ද්‍ර එහෙමද විහිළුවකටවත් බොරුවක්කි වෙන විහිලුවකටවන්න? බොරුවක්කි වෙනේ මොකක්තියෙන් ඕන දෙහම සීලේ රකින්න. ඕහ අධිස්්ඨානීතියෙන් ඕෝන වීර්ියතියෙන් ඕන න සීලේ ආනිසංස දැනගනතියෙන් ට ඕන දු සීලවන්තකමින් ආදීනව දැනගනතියෙන් ඕන. නෑ මන් දු සීලවන්තකමින් රැස් කරන කර්මිවිපාකය පිළිබඳ දැනගනතියෙන් ඕන. කුසලේ මත පිහිටුවලා රැස් කරන කුසලවිපාකය ගැන. දැනගනතියෙන් ඕන නැත්තන් කාට දව්වෙන්නේ මරයට හුව නවා හරිම කැමැති පින් කරන්නති තරමට මර වැඩි පුරුම කැමති කොටද පව් කරන ෙනට කැමැති ඇයි පවු් කරන නට කැමැති එයා ගාවටෙනවන්නේ දූරංග මංඒක චරං න පාඩන අම්මලට ගතනේ දහම් පාසලයන ක පාඩන් කළලා න දූරංග මංඒක චරං අසරී රංගුහා සයග ඒ චිත්තං සංඥ මෙසන්තිී මොක්කන්තිමාර බන්ධනා නේද මේ සිතට ඕන තර අකුසල් කරන්න බැරිදි පුලුවන් පු කාරත් පේ නෝද කාටවත් පේන්න කටත් වලක්න්න පුුවන් කාටත් වලක් වන්නද වලක් ගන්න ඕනික වුදු විසින්ද ආන් තම එහෙන මාරය පරත් දන්න්ඩඕනනි අනුන්ද තමන්ද තම මොක්කන්තිමාර බන්ධනා යමෙක් මේ එහෙම මෙහි දුවන කාටබත් අල්ලන්න බැරි ගෙදරක් නැත්ති ඒ තැන ගෙදර කරගන්න මාරයා කවරු හරි කෙනෙක් මේ සිත දමනය කරගන්න නම් ගත්ත දවසට කවුද පරාජයට පත්ෙන් මාරය එහගේ දන කරගන්න බැරිෙන කවද දින්න. මාරය දිනවා දැන් අපිහෙන මෙච්චර ගමනග සංසාරය දින ලද පැරදිලාද අයිින් කියන්න ඕන දිනලද පැරදිලාද පැරදිලානේ? සිල්රකින්න දුන්නේ බනාහන්ඩ දුන්නේ භාවනා කරන්න දුන්න ඒ තැංගොලට අපිය අරගන ගියා රැවටුණා මුලාවට පත් වුණ දැමොකක්වෙලාතිීෙන් ආගේ අපිට දෙනවා මොනොත් දෙෙන්නේ ජාතිදුක ජරාදුක ව්‍යාදිිදුක මරණ දුක දෙනවා දෙෙන අධමාරය දෙනවා අයි මත් භාගයක් ගන්න බත් භාග්‍යයක්ග පංක එමි නද එහෙම නෑ සම්පූර්ණයම කරගත්ත කෙන ගෙවන්න ඕනෑ බුදුහාදුරු මතක් කරනය නිසා පු්ඥයක් කෙත්තං අනුත්තර මාරයගෙන් ගැලවෙන්න පුළුවන් පින් කෙතක් තියනවා කෙතකයන්ම කටද. කුම්ුරට න කුමරද ක න මිනිුව ගොඩට පැට නුතරන් න්නේ නේද. මොනතියන කුම්ර මඩ තියනවා නියරක් බැඳල තියනවා වේල්ලක් තියනවා නේද වතුර ඒකතරද ගලන්න අත පැතරම ගල්න්න එක පැත්ත කට කරන්නේ න උඩේ දලා පල් හැටනක අයිද පැත්ේ මොතරෙන නොද න න දක්ෂ ගොවියකුට තක් හමුුණම කොත කරන්නේ ඔවු අස්වද්ද ගන්න කාලෙ ද කාලෙද කාලෙ බලලා මොනොද කාල දෙක යලද ඔවන් ගොයි දන්න ගොවිතන් කරන්න න ගිස්සරලම ගොවියමකොත කරන්නේ. ඔව යලද මහද කියලා ගන්න දෙක බලන යල හදක කගන්න දෙක බල්ලා හොඳ බීජවා ගන්න හොද බීජුහාගන හොඳට කුඹරට ගෙහිල්ලාද අන්බුදුන් අදහලා නෙම චාරිත්‍රවාරි ෂ්ට සිද්ධ කරලා උදැල්ලට පවා වැැඳලා කුර අස්වෝද්ද ගන්නවා ආංුව වගේ නිර්වාන බෝධකර ගැනීමට අවශ්‍ය කරන දායක යට ඇත්තියනො කුඹුර කද තියන්නේ කු රක්තියන. ඒ කුම්ඹර දැ. අපි වගා කරනො කුම්ඹපුරේ අස්සන්නා අපිට ඇස් දෙකට පේනවා එතකොටන ආසායි වගා කරන්න එතු අතක් කිස්ස කියල වී එක අතක් දෙනවාදය එකට සියයක්ගුණකින් විතර වැඩි කරල දෙනවා වීබුසලක් ඉස්සාහම වී බුසලයි දරන්ගෙන්නේ නෑනි බුසල් දය පහලා කරගන්න පුළොට සාහත්තු කර ගත්තොත්න ආ ඒ වගේ තිංකතට බපු රෝත්ත එහෙම අස්වයන්නත් විශාර ලෙස නෙලාගන්න පුළුවන් කියනවා ද ේරුන්ගන්නන පුඩි ලමයිට කියල දෙෙනවා ගැෙන කියලදන්න. දට තේරුන් න්න න දැන් අපි වගා කරනකු මූර අස්වවැන්න වැපුරවාහම එකට දාස්ගුණයකින් අස්වන්න එල දෙනවා අපේ ඇස් දෙකට පේන කැතවපුරුවහම පිංකද තුළවැපුරහාම තේ වගේ මයි කියල කියන. ඒ නිසා මේකට කෙන මොන කත කියලද. පිං කත පුුණ්ත් සේෂත්‍රය පු්ඥක් කෙත්තං පික තක් කියලා කියන මේගද එහ පින්කෙ තේපපුරන් ඕොනොනොවාද. ඕ හොඳ දේවල් කුසල් වැඩෙන දේව කෙලෙස් දුරුවෙන දේවල් මේක තේවපුරන්න ඕන. දැන් අපි වපුරන්න කුඹරද මඩ තියෙන එක. ඒක බීජ වපුරනෝ අස්සනල බෙනොමොනවාද බීජ. ඇබේක පාරකපපුරනිකංගිවාද පුනක් පුනංව පේති බීජන් නේද කස්සක ගොවියයා මොනොද විතර විතර වගා කරන්න. බීජ වගා කරනවා න මේ පාර ව වගා කලා කෙළ ඊළඟ පාල තරිනවල්. නෑ ගොවයා නිතර නිතර වගා කරනවා. වැස්ස ඕ කොහොහද වහින්නේ. නිතර නිතර වහිනවා වහින්නන්ද. වැැස්ස නිතර නිතර වහිනවා පුුණ්්‍ය සේෂත්‍රයේ තුළ පින්කෙත තුළ පුණ්්‍ය පල ධරම දන්නාවූ දායකයා නිතර නිතර වගා කරනවා. දවට තේරුම් ගන්න න එක පාරක් වගා කළ හරි නොද නිතර නිතර වගා කරන්නඩ ඕන කියල කියනවා ඔන්නේ පින්කෙතේ කොටස් තියෙනවා නවයක් හොදට අදී කියෙනගෙන යන්නු පිංකතේ කොටස් තියනක යද නමය ඒවට කියනවා නව ගන්න කියලා බුණවාද කියන්නේ නව ගුණ බුදු හාන්දුරුවගේ ගුණ අපපිකයක් කියනවද නවේ ඒකට කියන මොනවා කියලාද බුදු ගුණ කිය නවරාදී බුදු ගුණ කියල කියන. ඉළඟට පන්දිින අපි මොකේද ධර්මයට නවලෝක උත්ත්‍ර ශ්‍රීසත් ධර්මයට වඳි නවා කීඇත්ති නොද ගුණ හයයි මහාසං හැකි ගුණ කියද නමයි එහනම් දැ නමයි හයයි නවයයි නවසේ හැට නමේ මතක තියයාගත්තන හරයි එ දැන් අදා අපිගෙනගන්න නොවයක් කොහොමද පින්ක තක් වෙන්න කියලා නද උන පලවිණයක කියන මේක ෙතෙ දැමංකුව නරකි නියරවල් තියෙනවා මඩ තියනවා වතුරේක පැත්තකට ගලාගෙන යනවා න එ ගොට ගොවිඇවිල් හොඳයට මඩ කරල වානවා වගා කරනවා වගේම දස්කුණයකින් අස්සන්න දෙනවා. අපේ ඇහැට පේන කෙතෙ මඩ තියන කුම්ුරේ අස්සන්නලට පිහදාගන්න. හැබැයි පින්කෙතෙත් තිය නොහෙනම් මනොවද. ගුණ නවයක් තියෙනවා. ඒක තේරුම් ගණ්ඩෝන, ගෝවයා කුම්ර තේවරුන් අර ගැන කුම්ඹරට බහිනෝ වගේ ස්ෘතවා ස්්‍රාවකයා මේ කරුණු දැන ගැන මේ තැට බහින්න නෝන. මදනොත්කම බැහලතිබො තර නොද. නෑන කුම්ර කරන්නට දෙැන මනු කුම්රට බැස් හො හියින්නේ. නෑ ඔවු කන්නටෙකුද්දා ගැන තයිෙකුත් බැලගෙන දැහිනාවෙන්මකක්කින්දද. කුම්රට එහෙම බහින්නේ. නැති හින්දහා. ඔයේ වගේ තමයි නවාරහාදී නැත් සඟගුණ නමය ගැන්න දන්න ැතිදායක පින්කංකරන්න ගිහා සඟගුණ ගැන දන්න දායක හිනායනවා. නේද ඇයි අනේ මේ මිනිස්සු කරන බොරුවක් දැ ඔයත්තු හිනාාවුනේ කුමරු කල නැති හින්දද නෑනේ හොදරටකු ුරුරලලා අධදැකීමත්තියනවා එන කුමරට හින විදිිහ දන්නවා නෑ? මේ ගුණ නමය ගැන්න දන්න කෙනා හොදට අවබෝධයෙන් ඒ පින්කම කරගන්න එන්න පලවෙෙනක මොකදද සුපටිපන්නෝ භගවතෝ සාභක සංු හජින්කන්ට ඕන නද සක්‍රදේේද්‍රය පා වන්දිනවා ලොය ගුණ කියන ගයනා කරනයට සුපටිපන්නෝ භගවතෝ සාාවක සංගෝ මෙ න කියන කවරු කිය දැ වෙන ද න ම තේරු කරලදේ අනුරාධපුර ලස්සන කතාවකුත් කියල දෙනවා. සාාවක සංගෝ කියලකැන කාටද. කාග ස්්‍රාවකයන් වහන්සේ ලද බුදුහාදුරගේ එහෙන කොතනින් ධාරම්භ වෙන්නේ කොතනින් ධාරම්භ වවෙන්නේ සෝ භාග්‍යවතුන් වහන්සි්‍රර නියෝජනයක් වෙෙන් නැදද. භගවතෝසාාවක සංගෝ ඒ භාග්‍යවත් ලෝතුරා දස බලධාරී තතාගතයානන් වහන්සේගේ. එ න්වහන්සේ යිතිවෙ අයිති වෙනවා ත් ඉඳලම තේරුන් ගන්න උන්වහන්සේගේ සාධක සංහෝ උන්වහන්සගේ ශ්‍රාාවක සංගයා ශ්‍රාභක සංගයා කියැන නනුවද බුදුහාමුදුරුව දේශනා කරපු මාර්ගය අනුගමනය කරන අනුගාමික කෙනා ඒතුට ඒතු බුදන්දර පිළබඳ අවබෝධයක් නැ. තියෙනවා කොහොමවබෝධි අද තියෙන්නේ අව ආං වශචනය නොය තියන හොඳට බානන නේද ආකාරවතී ශ්‍රද්ධහාව තුල පිහිටන ගෞරව තියෙනවා නේද ය අර කිව්වට සරණ ගිලද නෑ බුදුහාදුරුවන්ගේ බුදදුගුණ ගැන අච්චල ගෞරවයකින් යුක්තව ශාසන ප්‍රජජාවට ඇතුල්ලෙලා ඇතුලි චුත්තමේ කොහම පාරමිතා පුර පයිද නෙක්කම්ම පාරමී ධරමය පූරණය කර පුත්තම උත්තමාවියන්ට තමයි පැවිදිවෙන්න පුළුවන්නේ. දැග ඇත් වූ දැන් අද බම් බලනොනේ. නේද පැවිදිවෙන්න නෙක්කම්ම පාරමිතා පුරන්න ඕන නේද පැවිදිෙන්ම කක්ද පුරන්න ඕොන නෙක්කම්ම පාරමි නෙක්කම් පාරමිතා ගැමකක්ද අතහැරීම නේද අතහැරීම ඒකන කියන්නේ පැවිදිවෙනකොට හතරවරිගයක් නිවන්දකිනවා. ඇයිඒ අතහැරීමේ තරම් පුරුදු කරපු උත්තමය එහනම් ශ්‍රාවක සංඝයා කියල කියන්නේ නෙක්කම්මය පාරමිතාවක් ලෙස පූරණය කරලා අච්චල ගෞරවයකින් බුදුහාමුදුරු සරණගියපු උත්තමයන් වහන්සේලා න්න ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේ ගුණයක් මොකද. සුපටි පන්නයි මොකදු සුපටි පන්නයි කියලා කියන්නේ අධදිිශල හොඳගර පාඩන් කරගන්නන් ොකද අධිශීල අධිචිට්ට අධි ප්‍රඥ්ඥා හොඳ ඒර මතකතියා ගන්න. එක ගුණය කියන්න අපි සුප්‍රටි පන්නනෝ කියල කියනකොට බලන්න දැ කිය අයිතුුණාද. බුදු හාමුදුරුව අයිති වෙනවා උන්වහන්සේ කෙරෙහි පිහිටන අචල ශ්‍රද්ධාව ඒකට තුළත් දෙෙනවා උන්වහන්සේ සරණ ගියපු තුළ සරණගීපු උත්ම උත්තමාවෝ අදිිසීලයි අධිචිත්තයි අධිපඥයි දැම්බලන්න එක ගුණයක් මේ පින්කෙත තුළ තියෙනවගේද හිතන්න පුන්න හි ඒගුණ තමයි පිවතින්නේ සරණ යන්න නත්ති මේ සරන menyangං සංහෝ මේ සරනංවරණ බුද්ධෝ දම්මෝ සංහෝ ලෝක තියෙන රත්න තුනක් ද බුද්ධ ධම්ම සංහ ගන්න පුළුවන්න කොහිහ මේ මේවට සසර පින් කර් ෝන මේ රත්න තුන මුණ ගැහෙන් සසර මනුව තියෙන්න්න ඕන පින්ටන්න ඕන මෙච්ච රත්නතුනා කැමදාම් පහල නවාද හැමදාම හැම කාලම හැම වෙලා ඉදී පහල වෙන්නේ නෑ මෙ සංසාරේ දුල්ල බයි දුල්ලබෝ සත් දම්මස වන ුද්ධත් පා කාලනේ බුදහදුර කනෙ ප ලෝක පහල එක දුර්ල බයි ධර්මය හැන එක ලෝක දුල බයි සංගයා දුල්ලෝ පබ බජ්ජා පැවිදිකම ලෝක දු බයි එහනම් රත්नाත්‍ර ේදී රත්नाය බලක එක ගුණයක් සුපටි පන්නයි ේද සුපටි පන්න ගුණයට වන තියන අධශීල අධිචිත්ත අධි ප්ඥා දැහිතන්නවත් පුළුවන් සීයේ දිවිහිමි කොටට ආරක්ෂා කරනවා සීලයමකද දිවිහිමිට ආරක්ෂා කරන මොකද දිවිහිමකොට ආරක්ෂා කරනවා කැන් තමන් ජීවිතය රක ගණ්ඩෝනෑ කෙල ල්පදය කඩ ගන්නවල් නෑ ජීවිතය අයිමෝුණත්න් සීලයේ බිඳ ගන්නේ නෑ දැහෙමතක් වෙනද කතා ප්‍රවෘතිය ගයුතුන් වහන්සගේ ශ්‍රාවකයන් වහන්සේ කනෙ බුදුහන්දුරගේ ශ්‍රාවකයන් වහන්සේ කනෙ පිඩ පාතය වඩින පි පාතේ වඩිනකොට තාත්තා ප්‍රාන්ත රජ කනෙ තාත් ප්‍රාන්ත රජ කෙනෙ තාත ගිල කියන පුේ පිින්ඩ පාතයන්න පා ය පිගෙදර මකදද කියන්නේ පින්ඩය චරමානු බිත්කු පිඩ පාත්තයෙන් යපෙන්නේ අපි ආහාරය ගිජනෝද ආහාරයට ගිජ වෙන්නේ ආහාරය නිසා සීලය කඩා ගන්න නෑ මාලිගාවකට ගිහින් ධනයවැලඳීම අපට සුදුසු දෙයක් නෙවෙයි කැප දෙයක් නෙවෙයි ආහාරය පිළිකුල් සංඥාවකින් දකින්නේ කොහො පිළිකුල් සඥාවකින්ද බලලෙක් ආහාරවිකා අඩුවට දිර වූ පසු නැවතත්වෝන්ගේ මක මහපොලවට හෙලන්නේද ඒආකාරයට ආහාරය දෙස බලන්නේ ආහාරේමා ලබාගන්නේ නේවදවාය නමදාය නමන්ඩනාය වර්ණ වැඩි කරගන්න තේජෝ බලය වැඩි කරගන්න බාහබල ශක්තිමත් කරගන්න නෙවෙේ මොකට දාහාරගන්නේ නවංච වේදනං න උප්පාදෙස්සාමි යාත්‍රරාච මම කුසගන්න නිසාහට ගන්න නවවේදනාාවක්තියනවා ඒ නවවේදනාව දුරුකරගැනීමටමයි ආහාර ගන්නේ. දැංහිතන් එහෙනම් එබඳු ආහාරයක්කට ගිජුවෙලා යම්මූ භික්ෂුවක් තමන්ගේ සීලයේ ්චේදනය කර ගත් තොතුන් අර කියන සුපටිපන්න කියන ගුණ මේ දානයකට පත්වන අන්න කට උචිපටිපන්න කියක ඔය සීිීමම එකක් එක සීලි හරි ගංගාවක් නං අතු ගංගාවක තියන ජලමිදක්තරන් තම ඔබටම කියලා දුන්නුව නෑ ඇතම පැකට කොක්මටක කියන්නකත ඔයගේ සුපටි පන්න කියන වචන විතරක් විිතරන්න පල න එනිසා උබාධ ෙදර කකිල හොදට හොයන්න පටි ගවතු රජුභාාවයකින් යුක්යි මुකද කියන්න සැර්වන කිය න මොකද රජු මාර්ගය ආර්्य අස්ටාංගික මාර්ගය තුළ ගමන් කරන තතාගතයානන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා පරවල් දෙකතුනක් නද? ස් පන්ස තිබා අටක් දැටේ නමයක් කරග මු වි දැවාංග මාර්ගෙ එම්න් එ එහ එ භාගිවතුන් වහන්සේ දේශනා කළ ඒ ආර්ය මාර්ගය මයි මතුවටත් බුදු කෙනෙක්ලව පහලවෙදද උන්වහන්සේ දේශනා කරන්නතේ ආර්ය මාර්ගය මයි බුදුවරුන්ගෙන් බුදුවරුන්ටත් ආර්ය මාර්ගයේ වෙනස් වන්නේ නැත්තං පෘතජ්ජන සිත්‍ය තුළ ේහෙම වෙනසක් වෙයිද වෙනසක් වෙන්න බෑ. ඇයි. භාග්‍යතුන් වහන්සගේ ධර්මය ආදීකල්්‍යානේ මජ්්‍යය කල්්‍යයානේ පරිෝසාන කල්්‍යයානේ. සීලය සමාධිය භාවනාව පිළිබඳව ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර අර්ථව බෝධයකින් යුක්තවම අවබොෝධ කරගත්ත උත්තමයා විසින් දේශනා කල ධරමය වෙනස් වෙන්නේ නෑ වෙනස් වෙන්නේ දැන් ඒකට අංශුවකටවත් ඔබට මේ උදාහරණය සමාන කරන්න බෑ නමුත් ඔබට තේරුම් ග්ඩ ඕන නිසා පමණක් මවබට මතක් කරන්න. හොඳට පුරද් දෙකට ගොයිතැන් කරපු තාත්ත කෙනෙක්ු කලබලවෙන අදකුම් පුරුව පුරන්න ඇයි කලබල වෙන්න ඇත්තේ එයා වෙලාව දන්නවා අවස්ථාව දන්නවා ඒකට යන ශ්‍රම ශක්තිය පිළිබඳව දන්නවා දන්නති නවක කෙනාමොකොද කරන්නේ කලින් මුකුම්රට බහිනවා අවසානිදි මුකුම්ඹරෙන්න්න ගටිනවා මොකක් නිසාද එයාට තියෙන අත්දැකීම අඩු නිසා භාග්‍යවතුන් වහන්සේට එහෙමද කෙනෙකුගේෙන් අහල ඉගෙන ගත්තද කෙනෙකුගේ පුස්කොල පොතක තිබල කටපාඩන් කළලාද තවත් ගුරු රේක් ලඟටකගින් සති ගානක්කඒ විදිහට මිඳගනේ භාවනා වැඩුවද ඒනම්මුකද කෙළේ තමා විසිංම තමාලෝකේ පවතින සත්‍ය අවබෝධ කරගත්තන සයික වරදිනවද වරදින්නේ. පොතක තිබුණ දෙයක් වරදින්න බැරිද. පොළුවන් පොතක තිබ දෙයක් වරදින්න. පොළුවන් ඒනිසානි බු්ධ හරමතා කළෙනෙ ම පිටක සම්පදාානයන. මහනනේ පිටක තුල තිබුණ කෙල පිළිගන්නා ඒ නම්මකක්ද කරන්නේ. තමන් විසින් බඩන්න දියුණු කරන්න ප්‍රගුණ කරන්න. ඉම්පස් නුබල් අඩ තේරේ වේ මේ මාර්ගය හරිද වැදිද කියලා. කොච්චර විවෘත ධර්මයන් ආගේ ශ්‍රාවකයන් වහන්සේලා උජුපටිපන්නයි රිජුභාවයකින් යුක්තයි වෙනස් කරන්නේ නෑ කා අකාලේයැයි දැන දැන කියව කියවා තතාගතයාණන් වහන්සේ දේශනා කළ මාර්ගය වෙනස් කරගන්න නෑ. එකම අරමුණක් ඇතිව එකම මාර්ගක ගමන් කරනවා. මොකදදේ මාර්ගය සම්මාධීට්ටි සම්මා සංකප්ප සම්මාවාචා සම්මාවායම සම්මාකම්මාන්ත සම්මාසති සම්මා සමාදය. මේක වෙනස් කරන්න පුළුවන්ද මේ වෙනස් කරන්න මේක කොටස්සට බැල උත්මනොද මේ ඇතර තියන්නේ. සීලය සමාධිය ප්‍රඥාව. එ මේකෙන් තොර කෙනකොට යන්න පුළුවන්ද ෑ ආංගේ මාර්ගය එක අරමුණක් ඇති උන්හන් සේල ගමන් කරන. ඒ තතාගතයාණන් වහන්සගේ ස්්‍රාවක සංගහය වහන්සේලා දැංව විදිටු ඇත්තු තියෙනවාන උජි පටිපන්න්නෝ ඥායි පටිපන්න්නෝ සාමීචි පටිපන්න්නවා දැන්තැන්නු ගුණ කියඇතිනද හතරයි හතරයි ඊඩ පසමනොත්තින් යදිදං චත්තාාරි පුරිස යුගහන බෝට තේරුන්ගන් අර්ගුණංග ටික වඩන උත්තමයන් වහන්සේලා. ඒ ගුණාංග නිවැරදිව ප්‍රගුණ කළහම කොහොමද ප්‍රගුණ කරන්න භාවිතාය බහුලී කතාය නිතර නිතර ප්‍රගුණ කරනකොට ඒ උත්තමයන් වහන්සේලා කොහමද කියන්නේ යදිදං චත්තාාරිපුරිස යුගානය කොටස හතරයි අටයි අට්ටපුරිස පුද්ගල මොනදේ නමේ අර මාර්ගය යන්නාවූ උත්තමයන් වහන්සේලා එක්කෝ සෝවහන් මාර්ග නැත්තං සෝවාහන් පල. සකුරදාාගාමී මාර්ග සකුර්දාගාමී පල්, අනාගාමී මාර්ග අනාගාමී පල. යදිධන් චත්තාාරි පුරුස යුගානි අට්ට පුරිස පුද්ගලා. ආංගේ භාගතුන් වහන්සේගේ සාාවකයන් වහන්සේලා එක්කෙන අෛකනවශයෙන් ගත්තු කියද. අටයි අට්ට පුරිස පුද්ගල. ඒස භගවතෝ සාාවක සංගෝ. ඒ අර ගුණාංගටක නැතං අර අට තැනකට පත්ච්චි උත්තමයන් වහන්සේලා කාගි ශ්‍රාවකයන් වහන්සේලද භාගිතු වහස ඇයි භාගිතුන් වහසේ සාාවක හසල වෙන්නේ. සුපටිපන්න්නෝ භගවතෝ සාාවක සංහ අර සුපටිපන්න ගුණේදී උනු කරගත්තේ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිතිබුණු අචල සද්ධාව නිසා උන්වහන්සේ පෙන්නපු මාර්ගය ගමන් කළ නිසා උන්වහන්සේ ඉගැන්වූ මාර්ගය අනුගමනය කළ නිසා එහෙනම් ඒප පුද්ජලයාන් අට දෙනා කාගෙද වාාකිතුන් වහන්සගේ වෙනකාගවදද න තතාගතයන් වහන්සේගේ ඒස භගපත සාවග සංග එබන්ඳු පුද්ජලයාන් අට දෙනා තතාගතයණන් වහන්සගේ ශ්‍රාවක සංඝය වහන්සේලා ආං උන්වහන්සේලාට ගිහි දායක දායිකාවන් කුසල් අපේක්ෂිත ශ්‍රාවක ශ්‍රාවිකාවන් සසර දුකෙන් එතරවන්නට වරවෑයම් දරන උපාසක උපාසිකාවන් ඒ භාගතුන් වහන්සේලාගේ ශ්‍රාවකයන් වහන්සේලාට කොහොමද කියන්නේ. ආහුනෙයෝ පාහුනෝ දක්කිනයෝ අංජලි කරනීෝ අනුක්තරං ප්ඥක් කෙත්තන් හොදටද ගෙදර ගහිලමක ආපුසන හිතන්නහ පන්නාර ගුණටික දැහුදර තේරුගන් ඒ භික්‍ෂූන් වහන්සේලා විසින් සීල සමාධි ප්‍රඥාරක්ෂාකරගෙන ආර්ය මාර්ගය තුළ ගමන් කරමින් ශාක්ෂාත් කරගන්න සෝහන්නආදීම ගත්තේ තතාගතයණන් වහන්සේ පිළිබඳව තිබුණු අචල විශ්වාසය නිසා ගෞරවය නිසා. ඒ උත්තම උත්තමාවියූ භාගවතුන් වහන්සගේ ශ්‍රාධක ශ්‍රාවිකාවෝ මට එබඳු ඌපින්වත් පිරිසකට ආහුනෙයයි මකද කරන්න පුළුවන්නේ. ල් ෙමේ. මම උන්වහන්සසේලාළඟට ගිහින්දේ අම්ම තාතරත් එහෙමමයි අමතාතරත් එහෙමමයි අමතා අම ළම ළග ගෙනගෙනම ගේ දරටි බැලුවට පසේ බේත්තේ තදර එකකන සටකපටටිකමගේ මෙ දරුටිගත් බලාගැෙන මිස්කෝලයවලා නේද ඒ සිතල් ලෙටිටි ඇදනොටි කරන්දිිලම දම ඇත්තු හාදුරල් ගදරගේ වැඩම්මෝගැන ගෙදරත්තු ගානත දාන දෙන්නේ නෑනේ අම්මලාගේ නොත් වැඩාරගෙන දෙන්න බෑ ඒක වැඩට ගත්ත දෙයක්. එක දෙ ගැන බත් බැල මෙහවර කරනෝ කියල. නෑ අනේ හරිවායසයි කොරන්ඩ දෙයක් නෑ ලොකු එකගයි වැටිල ඉන්නවා. ඉන්නවට කන්න දෙනවා. කණ්ඩ දෙනවට දරූ බලා ගන්නවා. බපුළුවන්ද කටක් කලම අමට අතර සලකනවා කියලා ඒකට කියන මක්ක කියලා තියෙන ගුණ මකනවා ගුණ මකුකම. එහෙම දරු සලකල මංන් සලකනවා කියල සතුටු වෙන්න බෑ ආහුනේයයි භික්ෂුන් වහන්සල්ලගින් වැඩගන්න වගේ වයුර ම්මගෙන් තාත්තකින් වැඩගන්න බෑ වැඩගන්න බෑ දහසේ සිල්රකින්න බනහන්න භාවනා කරන්ඩ ආධ්‍යාත්මක ජීවිතය දියුණු කරගන්න උපකාරයක් කරන කොට එබන්ඳුඌූ දෙමවපියන්ට දරුවෝ ඉන්න තැනට ගිහින් සලකන්න ඕන. හාන්දුරය අම්මහරි වායසයි මම සතතියගේ ඉහිල බලලනයන්නේ ආහුනෙ යයි. අම්මගේ වැඩක් ගන්නේ අම්මට නිදහස් ඉන්න දීලා තාත්තගේ වැඩක් ගන්න තාතර නිහස ඉන්න දීලා. හැබැයි අඩුපාඩු ටික පියවන්න දරුව අරංගහිල දීලෙනවා අ බේට්ටික මේ කෑමටික මේ අම්ම හාල්ටික අමහෙන මේ සතිය මේ ටික කාලා ඉන්ඩෝන හදිස්සයක් වනොත් කියන්නමං ගෙනවා ආකට කෙන රැක ගන්නෝ බලාගන්නවා රැකගන්නව බලාගන්නවා පාහුනෙ අයි කොහම පිළියල කරලා පූජ කරන්න පුළුවන් අත්දකෙන්ම හදලා පූජ කරන්න පුළුවන් අංජලි කරණ යෝ ඇගිලි බැඳගැෙන වන්දනා කරන්න පුළුව. නේද මොකක් නිසාද සෝහනු කකෘදාාගාම නනාගාමි අරිහත් කියන මාර්ගහෝ මාර්ග පල අවබෝධ කරගත් ත්තම මුත්ම ියන්ට වන්ධනාමාන කරනකට පක්ුසල්ධ පිරණෙකු සල්ධි පිරිරෙන කුසල් අං්ජලි කරණීෝ ඇගලි බැඳ වඳදිනවා. නෑ දෙදෙන දෙවලමිට නලලැබිම හවාගෙන වඳනවා. පිනක්දනැන්ද ආම් පු්ඥක් එෙත්තන් අන උත්තරන්. අනුත්තර පුණ්්‍ය සේශ්‍රයේ තමයි මේ ශ්‍රාවක සංඝයා වහන්සේලා. උහන්සේලාට දක්ිනයෝ කියනහට ලස්සන වච නැමකක්ද. මියගිය ඥාතින් සිහිකර කර සිහිකරර බඳ උත්තම උත්තමාවන්ට දම් පැම් පූජා කිරීම මිය පරොල වගේ උත්තම යට චතුරාර සත්‍යය ධර්මයවබධ කර ගනීමට පාරමී ධර්මයන් පූරණය වෙනවා. එනිසා කියන මොකක් කරද දක්කිනෙ යයි කියනවා. ඔතු කියනයි? සංගත දක්ෂිනාව කියලා නේද නිවන්මිය පරලොව ගියඇත්තන්ට නිවන්න බොෝද පිණිස කුසල් කරලා දන්දීලා පින් අන මෝදන් කරන්න පුළුවන් පිරිසත්තමයි මහා සංඝරත්නය කියලා කියන්නේ ඔය ගුණයට පැහැ දෙන්න අප්‍රමාණ ලෙස කුසල් කරලා තියෙන්න්න ඕ එහමනැත්තම් පුලුවන්ද එහෙම නැත්තැම්බ ඔය ලංකාවේ දැන් මන් මේ කතා ඔඇතට කිව්න කතන්දර කිර දෙෙනවා කියලා මේක තියෙන්නේ සද්ධරමා ලංකාරේ මකදපොත සද්ධාර්ම ලංකාරනේ නිකයින්නවා කියවල බලන්න ඕන. සුමනගේ හැරි ලස්සන කතාවත් තියනවා සුමන කියල කියන්නේ තාමත්ම තරුණ ලස්සන ද හැබැයි නිතරම්මනෝද කරන්නේ බනාහනවා පන්සල සුද්ධ කරනෝ අතුගානව දම් පැන් දෙෙනවා දුගී මගේ ආචකාදීනට දන් දෙනවා හරම ශ්‍රද්ධාවෙන් තම යයි ජීවත්තයන්නේ හ ජීවත්තන ො ම මිනිසයට නමක් දනවා මොකක්ද නම ස්රද්දහා සුමනා කියලා දැහි මැටෙන්න්නද හොරකංකර මිනිට කිය හොරා කියලා නෑ කියන්නද කියනවා එහම කියන්න හොද නෑ කකුල කොට මනුසට කියන්නද හොරා කියලා න ඒවගේ තමයි බුරකී කියන මිනිටි කියන්න දප්පු මනුස සහහා බිලි ක කියන්නද කියනවා? තින් දත් අනුරාධපුරේ ග්‍රාමී පරිසරය හරි ්‍රද්ධාවෙන් ඇ දම්පින් දෙෙන හිදා ඇටකිවොමොකක් කියලාද. ශ්‍රද්ධහසු මනා කියලා වැරදිධහරිද හරිනේ අදනග විද දන්න දාන නම් කියවන්න ලදද සුමනට එහෙවන ශ්‍රද්ධාසු මන ගැලපෙන්නම ද මනම. ඇ ඔොහොම ටික කාලයක් ඉන්නකොටඔ කියනවා මේ කාන්තාවගේ තියෙන අඩුවම තැන කෙනකද. මකත් දඩුුව තැන තෝර ගන්නාමාරුයි නේද වෙ ඒකට අත්ත කතාාවල මේ සද්ධරම ලංකාරය තැට ලස්සට කියනවා කොහොමද කියන්නේ කටු තියෙන ගස්තනො දැන ගැන වැල් පැටලෙනවා න කටු තිබ්බා කියලා ලළඟ තියෙන වෙල පැටලෙන තුයි නද පැටලෙනවා න කඩන් වට නවද කියලා දෙැන දෙනත් වෙල පැටලෙනවා නේද? ල හෙම ඇත බලන්නුුව තියෙන වැැල්ව වරගෙන සුමනත් පැටලුුණා මොකටද පැටලුුණේ රහුණු පලා තියන්ද මනුසේග්්‍යය වෙළදාම අනුරාධපුරේ. හරී ලස්සනයි පැටල වුණ ආංවැල මනුස්සේලාගේ ඩිංගක්කත් රද්ධාවනය දැම්කොද කෙරේ සුමනයි තිය පැටලුුණා ගියාගලයෝගෙන කහටදගේ රහුණ පලාාතර දැඟග හිල න්න කොටයි. ජන්මට වඩා මොකද්ද ලොකු පුරුද්ධ ලොකයි මොකද පුරුද්ද. දන් දෙන එක මොකදද පුරුද්ද භාවනා කරන එක මොකද පුරුද්ද බෝමලවා අමදිනේගේ මනුස්සය යනවා ගොයි තැනේ. වෙළදාම ගිහි ලැනකොට මේ ගැෑන් හුන්ද මේේ ඔක්කමි දදී. අප වෙලලා කියන මොකද උඹ වගේ ගෑනයක් එක මේක දරන්න බැක ලිෝගෙ දර සද්දාව නෑ? හර කියනවාන සීලයේ රකින් නැතික නත් එක්ක සීලයේ ගුණ ගැන කියන්න හරිය මාරුයි. ශ්‍රද්ධාව නැති නැත් එක්ක ස්‍රද්ධාවේ ගුණ කියන්න හරි මාරුයි දෙ මහත්තර ශ්‍රද්ධා ගුණ කියන පුළුවන්න දැෑලෙව්වා අනේ ඇය මඟට ඇවිල්ල ගක්කට වාඩි වෙනවා වාඩිවෙලා පිළිබඳබ මෙිනෙහි කරලා හිතනවා අනේ මට වැරදිච්චිතන මට වැරදුනේ ගන්න තීන්දුව දෙමව්පියන්පැක් කියල ගත්ති නැතියක. ද ජීවිත ෙත්තෙම ැන්න ද දරු දළමකාලද අම් ස්කෝලය ස්කෝලයන් ස්කලයන්න කිය නොගියනවා රස්සාාවක යන්න පටන් ගන්න කොටාන්න නෑ සුදුසුක එත කොටකෙන අම්ම එදාකි යිඉදිහිර කලාන අද වරදින්නේ නේ ඔබට අපිට එ වෙලා නැද්ද අපිට අවසාන දී මිය දෙන්න මොහොතා කට කලින්ගීතෙන අම්ම හරි කියලා ඒක තේරුගන්නතු කවරුත් මේලෝ ක ැස්තක පියාගන්න. ත් හරි කියන දනට ඇල්ල මිස ලෝ ඇස් දෙකපියාගන්න කාටවත්බ. ඇය කියනවා අනේ මට බැරි වුණේ අම්මටයි තාත්තටයි එකඟව ඉන්න බැරි විච්චනි සාමංන් අද බිඳවනවා. ඇයහු මෙතහිට ඉන්නකොට ඇ දානය දුන්න කුසලේ නිසා සක්‍ර දෙවියන්ට පෙනනවා. ඔන දැයි මංකිවනි මුලිනෑ යෝ සීලවා සීලවන්තේස සිිල්වත් පිරිසට සිල්වත් පිරිස වි සින්දන් දෙනකොට සක්ද දේවේන්ද්‍රරයාගේ පඩුපුොල්ලාසනේ රත්ව නවා ඒ එකරත් කරන්න පූජාවට්ච කරග ය බෑ පගවත්දු නැ බෑ ලොකූපිලි මේයක් දුවට හොරකංකරල රංගිල් ලැබෑ ඒක තමන් සීලවන්ත වෙනකොට සක් දෙවිරජ්ජුරූ අපි වාරක්ෂ කරනවා. තමන් මෛත්‍රී කරනකොට දෙව අපි වාරක්ෂ කරනවා. දේවතා රක්්කන්ති නෑ ඇතු හලතියන මෛත්‍රී සූත්‍රය දෙවි වාරක්ෂ කරනවා නීමට සූත්‍රය කිය නොන දෙවිවාආරක්ෂ කරනොමෛත්‍ර කර කෙනන. කව දකවත් කාටවත් අහිතක් කරලනෑ සක දෙව පිහිට වෙනවා. පිහිට වෙලා ආහාර ටිකත් දෙනෝ මනුස්ස්‍යවේශෙන්ය වෙල්ල. ජම්මට වට පුරද්දුලොකයි. ආප බත්ත ටිකතයතිය අහිතනවා අනේ මට මේ සංග හන්ස කෙනකුට පූජ කරන තිබන ඩිංගක් රි ඒ වෙනකොට සුළුගුළු පව්වෙ වැඩ ඉන්නවා ධම්ම රක්කිත කියලා හාමුදුරු මහරහත් කෙනෙ උන්වහන්සේ දකිනවා. උහන්සතට වැඩම කලාට පස්සේ ඇහිතනවා මේ අපිරි සිදුවත් දෙගෙන් දම් පිදන්න පුළුවන්ද. අනි පැත්තැහෙල්ල බලන්න ගොට පස් පීමෙන් යුත්ත පකුන් පහරුණනා කියනවා මේ කෞුද කරන්නේ. සක්‍රදී වේන්ද්‍රය පුදුම එහෙම වැඩ කරනවා. උබ පින්ංකංගල්ල බන්න ට පිහිට වෙන විදිී සිල්්‍ර කල බලන්න ඔබට පහිට වෙනවිදිී. බනහල බලන්න ඔබට පහිට වෙන විදි. උද මුදාාරණ තමයි අධි කල දාවට පත් රෝග නිද ග රෝද තියන මුද මත පිහි. ඒ පි තියනෙනවා වක්කු ගොඩුව මාරුතියනවානේ ඒව මාරුතතින හොදට සීලිය ගන සීලි අධිස්ඨාන කරන්න රෝග ඇති වෙනවා මාරයගේ වේශයෙන්විල්ලා. ඉන්න බෑ සීලි මත පහිටනගොට. හැබේ හොද වුණට පස්සෙසි රකිින් ඕන. දැම්ගදගල පස්පියුම් පිහල වෙච්චි පපුකුණන අඇත හෝදලා දං හැන්ඳ පූච කරනවා. හරි සතුටෙන් හිපිල ගේිය හාරෙනෙලා ගත්තා තික දුරක්නෙන නුග ගහක් ඇතැ බාඩි වුණ නොග හට අදි ගෘති දේවතාවක්කිට ැලුව කොචර පිම් කරන කෙනෙද. හරීපින් කරන කෙනෙක් මං කතාවබට කෙටියෙන් කියන්න කාලවර නිසා කියනවා නග මං මේයන කරත්තම නැගල පලයන් කිව්වා. කොහටද මේ යන්නේ. අනුරාධපුරේ මිරස වැටි මහා සෑයි රුවන් එලි මහා සෑයේ වදනා කරන්න. ඒ යනකොට ඔත් අදත් ගිහම් බලන්න තියුණ මේවා. රුවණ සෑට මෙහ පැත්ති තින පානගරය කියෙලෙක්. ක්ු වහන්සල දානය ක්කෝමග නල්ල ලා ඉතනින්න්තමයි දානය අපවුසා යි අසල බෙදාගත්ත ආංුතන්ටයනවා උතන්ටයනමගද කරන්නේ දැන් අයට තියෙනවා දී්‍ය සලු ඇයි අර නුගගායිහිටපුව එකන දේවතාව තමයි කරත්ත දුන්න යන්න කියලා ඒ කරත්්‍ය මනවා තියන්නේ රන්ද්‍රදිී මසු කහවුණු සාහධීව්‍ය සැලු තියෙනවා. ඇඳගෙනනු රජුර බුදු මූුණ උඹට කොහින් දැමිුව කෙලව මං ්‍යහාවව කරත්තේ මං වෙන දෙයක් කරගන්න අගම මෙහෙසේ කරගන්න කළ විවාහුන. ආම් බලන් දුස්සීල ඇලෙව්වා සීලවන්තය පෙළිගත්ත කොහහින්ද. රජගෙදරින් පිළි ගත්තා. ඒනිසා අපිත්තුබත් පින් අංකරනකොට දැන් ඇ බලන්නකො ඇ මහා සංගරත්නයට ගුණ පහිටලමේ දමකළේ අපිත් කළ අපිටත්තිපාක දෙනවා. එනිසා ඔබ නිතර නිතරම පින් දහම් කරන්න ඕන සංසාර්දුකින් එතර වෙන අධිස්ථානය මූලිකරග භික්‍ෂූන් වහන්සේලාට චෝදනා කලොත් එහෙම ගුත කාදක පේදවත්ව කියළ ප්‍රේතවත්තුවත්තේ නවා ඒක කියන්නේ නෑ දැවෙලාහිවර නිසා කීවගන බලන්න ඕන පේතවත්තුවත් තියෙන ගූත කාදක කියලා භික්‍ෂූන් වහන්සේලාට දොස්නගල අවසාන්ට අසූචි වලක පණුවෙක්ක වුණා ප්‍රේත එක් වුණා ගැලවෙන්න පුළුවන් ගැලවෙන්න බෑ නදේ නිසා නිතර්මාපී අපි සලේ මත පිහිටන්න ඕනු හදුර කවදක් සිල්ව තුන්ටම තරක් දදන්න කියල නෑ න ගුණව තුන්ට විතරක් දෙන්න කියලත් නෑ පතිරිසනෙකුට හරිකන්න දන් දෙන්නේ කියනෙ එකයි භාගතු හස ගැෙන්ව. තිිරිසනෙකුට දෙන දානේ යම්ම කෙනෙක් ලක්ුවත් වලක් පන්නමකක්ද. පිරිස නාට ලැබෙන ප්‍රත්තිලා භේට ගරහනකුසලේ පිරෙනවා දෙනක නගේ ශ්‍රද්ධාව බිඳීම නිසාකුසලේ පිරෙනවා. ඒ නිසා හොදටඔබ දම් පැන්දෙන් මේ පින්කත තුළ නිතර නිතර පුරන් නේවලු කූ පිරිලිනවෙෙන්න්නත් පුළුව පුළුවන් එදට පපුරන්න නේද හොදට දකිනකොට වන්දනා කරන්න. බැරිද පුළුවන් ඔයන බත්තැන්දෙෙන් බත්තැන්ද පූච කරන්න බැරිද පුළුවන් න ඔය ුරද හිදි පි ගන්න මන් අදන කඩයක් කරංගහි පච කරන්න. පුළුවන් වැඩඉන්න කුටේ අතුගාලදාන්න. ැිමලු අතුගාල දාන්න බෙදකොට මල්ලාසනේ සුද්ද කරලදාන්න. මොනෝද මේ මේ තමයින අහසසිෙන් ගටනවා එක පාරපටේ නෑන මේ මහා සමුදරයක් ගටනවාද. විික්ටෝරියාව වගේ එකක් වැටනවතුකො හිංහරි. වික්ටරය බැබ බඳ තින පුංි ංචි ැහිවිදි වෙලින් යුතු ච රටි කක ගන්නන්නේ. ඔගේ තමයි අපිටත්න් පුංචි පුංචි පින්කං කල්හවතම වි සාාල පින්කං ලෙස පාර්මිතාවන් පිරෙන් එනි සෞබටත් ප්‍රාර්ථනා කරනවා පාර්මිතාාවන් පුරාගන්න මේ දුල්ලබ මනුස් ජීවිතය තුළේ. ත්නත්‍රේයට අච්චල වූ ගෞරවයකින් විශ්වාසකින් භක්තියකින් යුක්තව තමා ළගත්තියන තෘෂ්නාධික වූ අකුසල ධර්මයෝ ප්‍රාණය කරන සීල සමාධයාදී ගුණධරමයක්ං වැඩෙන මනුස්ස ජීවිතයක් ගවන්නට මොබටත් මටත් මේ කුසලය පාරමිතාවක් ලෙස උපකාරවේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනු. අද මේ උතුම් ධර්මකාරණාව ඔබේ නිවසට ගෙනීම සඳහා පූර්ණ දායකත්වය ගෙනටයුතු කරන්නට යෙදනේ මනිුවන් ගොඩ වටිනා පහ පදිංචි, ඒ ඒ දයා සීලි අධිකාරී ඒ වගේ ගාමිණී සිරිලා අධිකාරී සහ බුද්ධික සම්පත් අධිකාරී යන දායක පින්වත් පිරිස විසින්. ඒ තන්ගෙ බලාපොරොත්තු වන්නේ අවුරුදු හතකට පෙරමිය පරලොවගිය Hචම් පොඩි මැනිකේ මැනියන්ට පින් අනු මෝදාන් කරන්නට වසර විස්සකට පරලොවසපත් සාරණේලිස් අප්පු හාමේ ආදරනී ය පියාණන් සිහි පත් කරල පින් අනුමෝදාං කරන්න. වසර දාහතකට පෙර මිය පරොළවගිය A ඒ ආරියවර්ධන. පියාණන් සිහි පත්කරලා පින් අනුමෝදාං කරන්නටත්. වස රාටකට පෙර මිය පරොළවගිය HA චූලාවති මෑනියන් සිහි පත් කරලා පින් අනුමෝදාං කරන්නටත්. වසරාටකට පෙර අකල් මරණයකට පත් වූ සුනිිතරාධි කාරි සහෝදරයේ ඇතුළු පින්බලාපොරොත්තුවෙන ඥාතීන්ට, අනුමෝදන් කරන්නටත් වසර දායකට පෙරමිය පරොළවගේ දිනේශ කුසුම් සිරේ ඇතුළු කුල්ල පරම්පරාගත සියලූ ම ඥාතයන්ට ප්‍රාර්ථනය බෝධියකින් උතුම් නිවන් අවබහෝධ වේවා කියන සාධ සිතන් තමායි ඔබ මේ පින්කම සිද්ධ කරන්නට යෙතුනේ දැම මතක් කලාන්නේන දක්තිනයයෝ දක්ෂිනාවක් පූජ කරන්න පුළවා නේද භික්‍ෂූන් හන්සර දැකළ සතුට වෙනවා අන මේ පන්සලත් ම ලේසිත නද ම්මලග යිසදන්නන් වන පනු රනාය කහරකූ හම දරමිටි කරේගාගනගිය බෝධි පූජාවලට නේද ඒ උත්තමේ වැඩිහිටිපුු පීම් බි දකිින්ඩත් අඩිය ගහණ්ඩත් පින්තියෙන්නවා. නේද එනිසාද මහාපින්ංකමක් කරගත් ඒ ආශිරුවාද කරනවා වටිනා පාශ්‍රී විජාර වාධ පති අවසර ර පතාන පා වරවන ියලො ක හ දරුවන් වහන්සේ ඇතුළ සියලුම සාමින්න් වහන්සේලාට නිදුක් නීරෝගේ සුව පත්භාවය උදාවේවා කියන ප්‍රාර්ථන. හොඳ පාර්ථාවක්නේ ද අපිින් මෙතන බණටික කියල ඇත්තුන්ගේ සමුවරයි යනවා නමුත් ඔ ඇත්තන්ගේ දානට බණට පිරිතට නේද හැම දේකටම තාත්තෙ කම්මෙක් වගේ පිහිට වෙන්නේ පන්සලඉන්න හාමුදුරුව නේද යන්න යන්න තැන ආසිරවාද කරන්න ඕන නේද අපිට ඉන්නේ අනික තුක්කෝ මෙලවෙකතු කරන්න දව් කරනවා හාමුදුරකොද කරන්න පරලවට දව කරනවා න දරයි යන දේකටු දව කරනවා නේ හොඳං කියනවා නරකින් කියනෝ සැරකරල කියනවා නේද එනිසා මහා සංගරත්නයට ආශිරවාද කරන් ඕන. අපි සීලාදීගුණ ධර්මයන්තුළ පිහිටුවීමේ කුසල ශක්තිෙන් උන්හන්සේලාට මිදුක් නීරෝගී සුවපත්භාවි උදාවේවා කියන ප්‍රාර්ථනාවෙන් සාධනාද පවත්තල ආශිරවාද කරනු. සන පතත් ෙන් පසුවන ළුම් රි ද න යට ක්මන් සුව පාර්ථනා කරනවා, යාසීලි අධිකාරි අනුලාධකාරි සුජාතා අධිකාරි සසා භාග්‍ය සිල නාಾටම නිදුක් නීරෝගී සුවපත්භාවේ චරජීවන දාවත්වා කෙන සාධනාදයෙන් ආශවරුවාද කරනු. ඒගේම තමයි හන්සිකා මදෂාණී දියනයට මව් පදවේල බේීමට අවශ්‍ය කරන රත්නත්‍ර ආශිරවාදය සලසෙත්වා නිදුක් නීරෝගි සුව පත්්භාවය සැසෙත්වා කියන සාධනාධෙන් යුක්තව ආශිරුවාද කරනවා. සනුර වස්සානු පුතුගේ සහ සෙනුලි ගිම්්හනේ දියනේගේ දිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වන්නට මියුතුම් ධර්මදානය කුසලේ උපකාරවේවා කියන සාධසිතෙන් ආශිරුවාද කරනු. දායකත්වේ දරපු අධිකාරි පවුලි හැමදිනෙක්ම සතුට වෙන්න ඕන නද තමන්ගේ ධනේ වියදං කළේ අරයි යනදේකට. කාලය ධන්නේ ශ්‍රමය ඒද දායක දායිකකාව නෑදෑ යකුතු කරග නැවිදි. ලෝක හැමදිනාටම ධර්ම දානයත් තම එදුන්න. එහන මතක් වෙන මතක් වෙන මහතක් මහෝතක් පාසා විශාල පින්කු සර්ැස්යනවා. ධර්ම දානය තමයි ලෝකති ලොකූම දානේ. බෝධි සත්තුවරෙක් වෙන්නෙත් නක්කාහල පාරමිතාවක් පුරන් අධිස්ටා ැතිව වෙනකට. ඒනං. නිියක් මරණ කෙනෙක් ලින් ත්මක මක් හලදබනන්හල සව් පසධන යට වඩා ධර්මදානය මහත් පලායකව ඒක නිෙසා නිසා අද සතුට වෙන්න ඕන අපේ ධන අපි විය දංකළේ චතුරා සත්‍ය ධර්මව බෝධය පිණි සමයි ඒ සඳහාම හේතුවඒවා කියන සාධසිතින් ආශිරවාද කරම් අපි රැස් කරගත්ත පින්කුसाල් මේ ආධිපතිතුවය ධරමින් අපපත්ති වදාළ පරම පූජනීය සරයි දරනනාගම කුසල දහම්ම මහාසාමීන්ද්‍රයාණන් වන්සේටත්, පන දුර අරිය දම්ම ගෞරවන නායක හමුදරුවන් වහන්සේටත්. ස්ගරි මහ වැඩ ප ද ලබසර උඩගම බද ක්කතා දන මහනායික මුදරුවන් වහන් සේටත්. පින් බලාප රොත් න ්‍රයි යි ති පූජන මහනායික මයින් පානන් වහන්සේලතුළ සිර ලකවාස හාහ සංගරත්නයත් ප්‍රාර්ථනය බෝධියකින් උතුම බදු දවටම පත්වේවාින් ප්‍රාර්ථනාව සිද්ධ කරනු. රජාති ගම වෙන වෙන් ජීවිත පූජා කළල රජරජ මහමාත්‍යවරන්ටත්, බහිතරන විරුවන්ටතාත් රට වෙසි ලෝව සෙමද නාටමත්න් ප්‍රාර්ථතනීය බූ දියකින්උතුම් නිවන් අවබෝධ වේවාකෙන් ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. සුජීවත් සිෙනන සිලුවම රණ විරුදරුවූ ලක ාසේ පින්වත් පිරිස, නිදුක් වෙත්වාන රෝග වෙත්වාසුව පත්වෙත්වා කියන සාධනාදයෙන් ආශිරවාද කරනවා. ර්තමානය සේ සම්බෝධ මහා හාරය විහාරාධීපති, බෞද්ධ්‍ය මාධ්‍ය ජලය ගරු සභහපති අපේ කල්්‍යාන මිත්‍ර බොරලන්දේ වජරඥාන ගෞරවනය නායයිකහා මුදරුවන් වහන්සේටත්. ධර්මානු ශාසන පවත්වන ලෝකවාසේ මහ සංගරත්න ේතත් මයි ගුර දේවෝත්ත මයිතිහාසික ලංකාාතිළග රාජ මහා විහාරාධීපති සයාමෝපාලි මහණනිකායේ. ලත පාරසයේ වි සත් වාර්ගක කාරක සංග සභිකති ගවරවණනි අවසරයි, අමුණුග රජගර විපස්සිනායකකාහම්දදුරුව ඇතුළු මහා සංරත්නය, නිදුක් වෙත්වා නී රෝගි වෙෙත්වා සුව පත්වෙත්වා කියෙන සාධසිතිං ආශිරවාද කරනු. ධර්මදාානය දුන්න බටත් ධර්මානු සාසනාවර පාය හ නැබපු ශ්‍රවණය කළ ලොක වාසියම දෙ තමත් ෞ්්‍යාකාර ම්ඩල්ලක කුඩාපින් අ දරහම දෙෙන ටමත්න් නිදුක් නීරෝගී සුව පත්භාවේ උදාවේවා. ත්නත්‍රයාා සිර්වාදයෙන් කායික මානසික චිත නිරෝගිතා බුදාවවෙත්වා ඔබටත් මටත් ප්‍රාර්ථනිය බෝධියකින් චතුවා සත්‍යය ධරමයෝ බෝධ වන්නට මි උතුම් ධර්මදානමයෙකු සැලය පාරමිතාාවක්නය සූපකාර වේවා සාධහූ, සාධහූ සාධහු පින් කැමති සියලූමද දෙවවිවරුමි පිින් ලබාගෙන සතුරුසි තිින් දෙවවිියොත් ප්‍රාර්ථනය බෝධියකින් උතුම් නිවනට පත්තේවා අකා සටටහා්චබුම්මට්ටහා දීවානාග මහිද්දිිකා මූදිත්වා චිරංරක්හං තුළෝකසාසනං චිරංරखං තුදම්මදීසනං චිරංරක්කං තුමං පරති දීවෝවස්ස තුකාලීනේ සස සම්පත්ති චුතෙ පිතෝභවතුළො කෝචේරාජා බිවාදන සීලිස නිච්චංරද්ධා අප්‍රචායිනෝ චත්තාාරෝ දම්මා වඩ්ඩන් තයායිුුවංන්නෝ සුකංබලං ආයුරාරෝගේ සම්පත්තියේ සග සම්පත්ති මේ වෙච්ච අතෝ නිබ්භාන සම්පත්තියේ ඉමිනාතේ සමිජ්්ජතු හැම දෙනාටම තිරුවන් සරණයි